කොහොමද? අදයි බලන්න හදන්නේ The Walking Dead Season 9 Episode 4. මිෂන් උත්සාහ කරනවා රැට නිතා ගන්න සාමාන්‍ය විදිහට දවල්ට කට්ටියත් එක්කම සතුටින් ජීවත් වෙලා ඔක්කොම වගකීම් අනම්මනම් හැම එකම කරලා. හැබැයි මිෂන්ට රැට නිින්ද යන්නේ නැහැ. එයා කරන්නේ රැට නැකටලා ගිහිල්ලා කාටත් තොරෙන් එළියට ගිහිල්ලා zombie-ලව මරණ එක. එයාට තාම අර එයා පරණ ජීවත් වුණ බයෙන් ජීවත් වුණ zombie-ලත් එක්ක සටන් කරලා ජීවත් වුණ ජීවිතය අතාරින්න බෑ. එයා දවල්ට හැම වගකීමක්ම හැම දෙයක්ම ඉෂ්ට කරලා හැම දෙයක් ගැනම හොයලා බලලා රැට නිදා ගන්න බැරි නිසා එයා රැට කඩුවක් තරම් එළියට යනවා. ඊට පස්සේ එයා කාටත් හොරෙන් ඇවිල්ලා කඩුවේ මොහොදලා ආයේ සාමාන්‍ය විදිහට ඉන්නවා. මිෂන් මේක එක දිගටම කරනවා. මිෂන් කොහොම හරි දවසක් මෙහෙම කරන්න ගියාම එයාට zombie කෙනෙක් attack කරද්දී එයාගේ කඩුව බිම වැටෙනවා. එයා අරන් ගහන්නේ baseball bat එකකින්. මේ වෙලාවේ මිෂන්ට අතීතය මතක් වෙනවා. මේක පටන් ගන්න කලින් මගේ යාළුවන්ට පොඩි දෙයක් කියන්න කැමතියි. අපිට අපේ ජීවිතේ එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රශ්න අපි ප්‍රශ්න නොකරගෙන ඉන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. අපිට එන ප්‍රශ්න වලට අපි ඒකට නිදහසේ උත්තර හොයන්න ඕනේ. කිසිම වෙලාවක කලබල වෙන්න හොඳ නැහැ. ඒ වගේම අපි හිතන්නේවත් නැති විදිහට අපේ ප්‍රශ්න වලට උදව් කරන්න අපිට ආදරය කරන අය ඕන තරම් ඉන්නවා. ඕගොල්ලන්ට මානසික පීඩනයක් එන්න පුළුවන්, හිතට ප්‍රශ්නයක් එන්න පුළුවන්, ඕගොල්ලන්ගේ පෙම්වතාගේ පෙම්වතියගේ මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම මතක තියාගන්න ඕගොල්ලන්ට ඕගොල්ලොන්ට දන්නේ නැතුව ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඒ අය වෙනුවෙන් ඒ අය උදෙසා ඕගොල්ලෝ ලස්සනට ඕගොල්ලන්ගේ ජීවිතේ හදාගන්න ඕනේ. හිතට ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන ඉන්න එපා. මොකද හැම ප්‍රශ්නයක්ම කාලය විසින් හෙමින් හෙමින් හොඳ කරනවා. උදාහරණයක් විදිහට අපිට කොරෝනා කියන ප්‍රශ්නේ තිබුණා. මිනිස්සු හුස්ම ගන්නත් අමතක වෙලා තැන් තැන් වලට ගෙවල් වලට වෙලා හිටියා. හැබැයි දැන් එළියේ මිනිස්සු ඉන්නවා කොරෝනා තිබුණා කියලා ගාණක්වත් නැතුව, කොරෝනා වලට මිනිස්සු මිලියන ගාණක් මැරුණා කියලා ගාණක්වත් නැතුව. ඉතින් ඒ වගේ තමයි හැම ප්‍රශ්නයක්ම කාලයත් එක්ක හිමීට විසඳෙනවා. හිතේ සම්පූර්ණයෙන් ප්‍රශ්නේ විසඳුනේ නැතත් ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහට යද්දී ඔය තියෙන ප්‍රශ්න එක එක නැති වෙලා යනවා. ඒ හින්දා ඉවසගෙන ඉන්න, දරාගෙන ඉන්න, හරියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න කලබල වෙන්න එපා. හිත අවුල් කරගන්න එපා. කාලය හැමදේම විසඳනවා. ඊට පස්සේ අපිට පේනවා මැගි යාගේ බබාවත් බලාගන්න කෙනෙක්ට දීලා ආයුධයකුත් බෑග් එකකට දාගන්නවා. මෙලාවේ ජීසස් ඇවිල්ලා ජෝජි එව්වා කියලා ලෙටරයකුත් දෙනවා. මැගි කියන ඔක තියන්න මම පස්සේ බලන්නම් කියලා. ඒ වගේම මේ වෙලාවේ අපිට තේරෙනවා මේ කතාවෙන් මැගි යන්න හදන්නේ නීගන්ගේ කතාව ඉවර කරන්න කියලා. ඒ වගේම ජීසස් කියනවා ඔයා ගන්න හරි තීරණයද කියලා හොඳට හිතලා බලන්න. ඒක තමයි මට ඕනි කියලා. රිග්ගිල බලන් ඉන්නවා. ඒගොල්ලන්ගේ පාලම යටින් දැන් යන වතුර පාර වැඩි. ඒ වගේම මේගොල්ලන්ට වැඩ කරන්න කට්ටිය නැහැ. පාලම හරියට ඉවර කරගන්න බැරුව ගියොත් වතුරෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා යුජින් කියනවා. ඒ වගේම මේ වෙලාවේ යුජින් සමාවිල්නවා යාට මේක හරියටම කරගන්න බැරි එක ගැන. ඒ වෙලාවේ රික් කියනවා යුජින් සමාවෙන්න එපා. ඔයා ඇවිල්ලා දේවල් හදන මිනිස්සෙක්. ඔයා තමයි අපිව මෙතෙන්ට වෙනකන් ගෙනාවේ. ඒකට බොහොම ස්තුතියි කියලා. මෙලා රික් කියනවා කැරල්ට කතා කරනවා. රික් අහනවා කැරල්ගෙන් ඔයත් යන්න දෙන්න කියලා. කැරල් කියනවා ඔව් මගේ මිනිස්සුන්ව මං කිංඩම් එකට අරන් යන්න ඕනේ කියලා. ඒ වගේම සැන්චුරි එකේ කට්ටිය මේ වෙලාවේ ඒගොල්ලන්ට තනියම හැදෙන්න ඕනේ කියලා කිව්වා කියලා කැරල් කියනවා රික්ට. ඒ වගේම රික් කියනවා ඒගොල්ලන්ට තනියම වැඩේ කරගන්න බෑ කියලා. හැබැයි කැරල් කියනවා ඒගොල්ලන්ට අපිව හෙට එන්න ඕනේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට නීගන් ඕනේ නැහැ කියලා කිව්වා කියලා. මෙලා රික් ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ. කැරල් ඒත් කියනවා මට යන්න වෙනවා කියලා. ඒ වගේම කැරල් කියනවා රික් මට සමාව වෙන්න. මම උත්සාහ කරා මේ හැමදේම හොඳට වෙනවා දකින්න. තාමත් මම එහෙමයි කියලා. රික් කියනවා මම මේක දන්නවා කියලා. මේ වගේම රික්ට ඇවිල්ලා පණිවිඩයක් දෙනවා ජෙරි. එයා කියනවා ජීසස් පණිවිඩයක් දුන්නා කියලා. මැගි ඇලෙක්සැන්ඩ්‍රියාවලට යන ගමන් ඉන්නේ කියලා කියලා. මේ වෙලාවේ කොහමද රික්ට ආපු පණිවිඩ නිසා එයා කතා කරනවා ඇලෙක්සැන්ඩ්‍රියාවල මග ඉන්න පණිවිඩකාරට. එයා කියනවා ඇලෙක්සැන්ඩ්‍රියාවලට යන්න දෙන්න එපා. මේ පණිවිඩේ ඉක්මනට ඇලෙක්සැන්ඩ්‍රියාවලට යවන්න. මැගි ආවොත් නවත්ත ගන්න කියලා. ඒ වගේම මිෂොන්ට ගැන දන්වන්න කියලාත් කියනවා. මේක බලන් ඉන්නේ ඩැරිල්. රික් කියනවා එයාව ඇතුළට යවන්න එපා කවුරුවත් එක්ක නැතුව කියලා. මැගි ගියොත් නීගන්ට වැඩේ දෙනවා කියලා රික් දන්න නිසා එයා ඒ පණිවිඩේ දෙන්නේ. මෙලා ඩැරිල් අහනවා රික්ගෙන් මොකද්ද ප්‍රශ්නේ කියලා. රික් කියනවා මැගි ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත් වෙලා එයා ගොඩක් රිග්‍රේට් කරන වැඩක් කරන්න යන්නේ කියලා මම හිතනවා කියලා. මෙලාවේ ඩැරිල් කියනවා එන්න මම එක්කන් යන්නම් ඉක්මන්ට යන්න පුළුවන් කියලා. ඩැරිල් හදන්නේ රික් එයා මෝටර්බයික් එකේ එක්කන් යන්න. මොකද අශ්වයා පරක්කු වෙන නිසා. රික් යනවා ඩැරිල් එක්ක යාගේ මෝටර්බයික් එකේ. මේ අතරතුර මැගිට ඇවිල්ලා එක්කෙනෙක් කියනවා
ඒගොල්ලන්ගේ තියෙන පළදාය ප්‍රශ්න ටිකකුයි ඒ වගේම නීගන් ඊයේත් කෑවේ නැහැ කලිනුත් කෑවේ නැහැ අද උදේත් කෑම එපා කිව්වයි කියලා. මිෂොන් කියනවා මම ඒක ගිහිල්ලා කතා කරලා බලන්නම් කියලා. මෙයා ඩැරිල් වේගෙන් යනවා ඇලෙක්සැන්ඩ්‍රියාවට හරවන්න ඕන තැනින් හරවන්නේ නැතුව. එතන ඕගොල්ලෝ දැක්කොත් කොන්ක්‍රීට් කැඩිච්ච තැන් කම්බි කිහිපයකුත් තියෙනවා. එතන හොඳට බලා ගන්න. ඒ වගේම මේ වෙලාව යන ගමන් රික් කියනවා ඩැරිල්ට මේ වැරදි පාර යන්නේ නවත්තන්න කියලා. ඊට පස්සේ ඩැරිල් මගක් ගිහිල්ලා බයික් එක නවත්තනවා. රික් කහනවා මොකක්ද මේකේ තේරුම කියලා. ඩැරිල් කියනවා ඔබ හොඳට දන්නවා රික් කියලා. ඊට පස්සේ රික් කියනවා හැබැයි මැගීට යන්න වෙන්නේ නැහැ මම පණිවිඩය දුන්නා කියලා. ඩැරිල් කියනවා ඒ පණිවිඩයෙන් මැගීට යන්නේ නැහැ කියලා. ඒ වගේම ඩැරිල් මේ වෙලාවේ කියනවා මේ වෙලාවේ තමා හරියටම වෙන්න ඕන විදිහට වැඩේ වෙන්නේ කියලා. කොහොම හරි මේ වෙලාවේ රික් ට්‍රයි කරනවා ආයේ කතා කරන්න මිෂොන්ට. ඒ වෙලාවේ ඩැරිල් එයත් එක්ක සටනකට පටන් ගන්නවා. මේ දෙන්නව පෙරිලා ගිහිල්ලා වැටෙනවා එතන තියෙන ලොකු වලකට. මිෂොන් එනවා කැමත් තරම් නීගන්ට. නීගන්ට කියනවා දැන් ස්ට්‍රයික් එක ඉවරයි දැන් කන්න පටන් ගනින් කියලා. නීගන් කියනවා මම මේ ස්ට්‍රයික් එක හිර නෙමෙයි නොකා ඉන්නේ මට ඕනේ නැහැ කැම කියලා. හැබැයි මිෂොන් කියනවා අපිට උඹව පණ පිටින් තියාගන්න ඕනේ ඉඳ කාපන් කියලා. කොහොම හරි මේ වෙලාවේ නීගන් කියනවා මිෂොන් යන්න හදද්දී මාත් එක්ක ටිකක් කතා කරලා යන්න කියලා. නීගන්ට දැන් ඇති වෙලා ඇත්තේ කූඩුවේ ඉඳලා. මෙලයි මිෂොන් කියනවා මම විනාඩි කිහිපයක් දෙන්නම් ඊට පස්සේ උඹ මේ ටික ඔක්කොම කන්න ඕනේ කියලා මිෂොන් වාඩි වෙනවා. මේ වෙලාවේ ඩැරලුයි රිකු ඉන්න තැන රිකු උත්සාහ කරනවා එතන තියෙන මුල් වගේ වලල්ල යන්න හැබැයි හරියන්නේ නැහැ. ඒ වගේම රික් කහනවා මේකත් උඹ කරපු වැඩක්ද කියලා ඩැරිල්ගේ. මේ වෙලාවේ රික් කියද්දී මැගී කරන්න යන වැඩේ නවත්තන්න ඕනේ කියලා ඩැරිල් කියනවා ග්ලෙන් තමා උඹව බේරගත්තේ මුලින්ම. ඒ වෙලාව උඹව ග්ලෙන් බේරගත්තේ නැත්නම් කාල්වත් ලෝරියත් කාවත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඩැරිල් කියනවා රික්ට ග්ලෙන් තමයි හැමදේම කරේ උඹට අමතකද කියලා. ඒ වගේම රික් කියනවා මට හැමදාම ඒ ගැන මතක් වෙනවා කියලා. හැබැයි මං දැන් කරන්නේ හරිදේ කියලා තමා රික් කියන්නේ. කොහොම හරි මේ වෙලාවේ රික් අඬන කියනවා ඩැරිල්ට පෙරලාක්වත් මැගී ගිහිල්ලා නීගන්ට මොන හරි කරොත් මේ යුද්ධෙන් කිසිම තේරුමක් නැති වෙනවා කියලා. ඒ වගේම යුද්ධෙදී මැරෙන මිනිස්සුන්ගේ දිවි පූජාව තේරුමක් නැහැ කියලා. ඒ වගේම කාල් මැරිච් එකේ තේරුමක් නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේ ඩැරිල් කියනවා ඔබ අනිත් මිනිස්සු ගැන විශ්වාස කරලා එම්ම විශ්වාස කරන්න කිව්වට අපි ගැන තියෙන විශ්වාසය දැන් නැති වෙලා නේද කියලා. රික් කියනවා ඒක නැහැ කියලා ඔබ දන්නවා ඩැරිල් කියලා. ඒ වගේම ඩැරිල් මේ වෙලාවේ කියනවා මට උඹ වෙනුවෙන් මැරෙන්න පුළුවන්. ඒ වගේම කාල් වෙනුවෙන් උනත් මට මැරෙන්න පුළුවන්. උඹ ඒක දන්නව නේද රික් කියලා. ඒ වගේම ඩැරිල් කියනවා රික්ට උඹ නීගන්ව අතහැරලා දාපන් ඌට යන්න දීපන් කියලා. ඒ වගේම රික් මේ වෙලාවේ කියනවා මම කාටවත් කවදාවත් මාව ෆලෝ කරන්න කියලා නැහැ කියලා. කොහොම හරි වෙලාවේ නීගන් මිෂොන් එක කතා කරගෙන ඉඳලා කියනවා උඹ ගෙවන්නේ මට වඩා හිරකාර ජීවිතයක්. උඹ වගේ වෝරියර් කෙනෙක් ඇයි මේ ඇතුළට වෙලා වගා කර කර බිල්ඩින් වල ප්ලෑන් හදා හදා ළමයි බලාගෙන ඉන්නේ කියලා. හැබැයි මිෂොන් කියනවා අපි අලුතෙන් ලෝකයක් හදනවා. අපි අලුතෙන් ගවර්මන්ට් එකක් හදනවා. ඒ වගේම අපි අලුතෙන් නීති හදනවා මේ ලෝකෙට කියලා. මිෂොන් මේලා කියනවා උඹ තමා කුණු වෙන්නේ මේක ඇතුළට වෙලා අපි අපේ ලෝකේ හදා ගන්නවා කියලා. මේලාවේ නීගන් කියනවා හොඳ වෙලාවට මගේ වයිෆ් නෑ මම මේව හිටියපු විදිහ බලන්න කියලා. මිෂොන් මොන හරි කිව්වා මෙයා කියනවා එයා එන්ජල් කෙනෙක්. එයා ගොඩක් හොඳ කාන්තාවක් කියලා. මිෂොන් අහනවා මොකක්ද එයාට උනේ කියලා. නීගන් කියනවා එයාට කැන්සර් එකක් තිබුණා කියලා. ඒ වගේම නීගන් කියනවා අපි දරුවෙක් ගැන ගොඩක් ආසාවෙන් හිටියා. අපි හරියට කාල් වගේ දරුවෙක් ගැන තමයි ආසාවෙන් හිටියේ කියලා. ඒ වගේම නීගන් කියනවා උඹේ අතින් වාසනාවන්තයි කියලා මිෂොන්ට. මිෂොන් කියනවා ඔව් මං ඒ ගැන ගොඩක් පාරක් හිතනවා. ඒ වගේම එයා බලාපොරොත්තු වෙන හිනොලෝගේ තමයි අපි මේ හදන්නේ කියලා. මෙලා නීගන් හදන්නේ මිෂොන් ඔයාගේ පරණ දේවල් මතක් කරලා මැනිපුලේට් කරලා එයාව වටන්න. මිෂොන් මෙලා කෑම කතු සික් කරලා දාලා එතනින් යනවා යන්න. අපිට වෙනවා ගේබ්‍රියල්ව අල්ලන් ගැට ගහලා තියනවා. ඇන් දැන් එයා සෝම් කෙනෙක්ව ගෙනල්ලා ගේබ්‍රියල්ව පැත්තර නව නව ඉන්න යාට කන්න දෙන්න. කොහමද වෙලාවේ ගේබ්‍රියල් කියනවා මං ඔයා කරන හැම දෙයකටම සමාව දෙනවා. ඔයා නිසා මං තවත් හොඳ මිනිහෙක් වුණා කියලා. කොහමද මේ වෙලාවේ ඇන්ට දුක හිතලා යා සෝම්බි වයින් කරනවා. හැබැයි ගේබ්‍රියල් ආයෙ සිහි නැති කරනවා. මේ වෙලාවේ කොහමද කැම්ප් එක තියෙන තැනට කැරොල්ලා දැන් පිටත් වෙන්න හදන. ඒගොල්ලෝ කිංඩම් එකට යන්න සේවියස්ලාගෙන් ගිය කට්ටිය තුකක්කුවකුත් හොයාගෙන ආපහු ඇටෑක් කරන්න එනවා. කොහමද මේ තුකක්කුව ඒගොල්ලෝ කියන්නේ ඇල්ඩන්ගෙන් ගත්තා කියලා. ඒ වගේ මේගොල්ලෝ දැන් දන්නවා ඕෂන් සයිඩ් එකේ කට්ටිය තමයි ඒගොල්ලන් කට්ටියව මරලා තියෙන්නේ කියලා එක ඒගොල්ලෝ තේරුම් අරගෙන. කොහමද මෙතන සටනක් පටන් ගන්නවා. කැරොල් සේවිස්ලාගේ ආපු ගෙනාව ගහලා බිම දානවා. ඊස්සේ වෙඩි සද්ද කීපයක් ඇහෙනවා. ඩැරිල්ටයි රික්ටයි ඒගොල්ලෝ ඉන්නේ තාමාර වලේ. කොහමද දැන් මේ සද්ද නිසා රික් දන්නවා මේ පැත්තෙන් දැන් ලොකු විශාල zombi රංචු දෙකක් යනවා කියලා. එයා ඩැරිල්ට කියනවා ওই වෙඩි සද්දෙන් අනිවාර්යෙන් zombiලා ටික මේ පැත්තට එන්න පටන් ගන්නවා කියලා. කොහමද දැන් ඩැරිලුයි රිකු එකතු වෙලා ඉක්මනට ගොඩට එන්න හදන. මිෂොන් වැඩ කරන්න උත්සාහ කරනවා. ඇලෙක්සැන්ඩ්‍රියාල ඉතුරු ප්ලෑන් ටික හැබැයි යා නීගන් කියප එක මතක් වෙනවා. කොහොමද මිෂොන් ආපහු කෑම අරන් යනවා නීගන්ට. ඇයි උඹ ඒ වගේ කතා කරේ කියලා අහන්න. එයා කියනවා මට උඹව තරහා ගස්සන්න ඕනි කියලා. ඒ වගේම නීගන් කියනවා උඹයි මායි දෙන්නම එකයි. උඹ මේ බිත්ති කිහිපයට වට වෙලා ඉන්නවා. මම මේ කූඩුවට වට වෙලා ඉන්නවා කියලා.
කොහොමද මේලායි නීගන් ආයේ මිෂොන්ට කියනවා එයාට යාගේ ලොසිල්ල බලන්න ඕනි කියලා. හැබැයි මිෂොන් කියනවා නීගන්ගේ බැට් එක යාළ ළඟ නැහැ කියලා. නීගන් නානවා කොයිද කියලා මිෂොන් කියනවා එළියේ කොහේ හරි ඇති කියලා. මේ වෙලාවේ නීගන් කෑ ගහනවා එපා එපා මට මගේ ලොසිල්ල ඕනි කියලා. කොහොමද මේ වෙද්දි මිෂොන් ගිහින් ඉවරයි. මේ අතරතුර රික්ලා ඉන්න වලලර හැවදගෙන යන zombie ටිකක් එක එක වැටෙන්න පටන් ගන්නවා. දැන් කොහොමද රික් භාගයන් නැගලා ඩැරිල් පල්ලෙහා ඉන්නේ. මේ වෙලාවේ ඩැරිල් වැටෙන zombie වැඩේ දෙනවා. කොහොම කොහොම හරි zombie වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. හිමීටි හිමීට රික් නැගගත්තාම ඩැරිලුත් එල්ලිලා ටික ටික උඩට එනවා. මේ දෙන්නා කොහොම හරි උඩට එන්න පුළුවන් වෙනවා. මේ වෙද්දි zombie රංචුවක්ම දැන් මේ පැත්තට හිමින් හිමින් ඇවිදගෙන එනවා. ඒ වෙලාවේ අශ්වයෙකුත් දුවන් එනවා අර කැම්ප් එක ඉඳලා වෙඩි සද්දෙට පිටත් වෙලා ආපු. ඒ වෙලාවේ කතා කරනවා ඩැරිල් රික් ටෙන් අවි ඉක්මනට පිටත් වෙව මෝටර් බයිකේ කියලා. හැබැයි ඩැරිල්ට රික් කියනවා ඔයා යන්න මම ඉඳලා මේ රංචුව කැම්ප් එකට එන්නේ නැති වෙන්න වෙන පැත්තකට එක්කන් යන්නම් කියලා. ඒ කියන ඒ වැඩක් නැහැ එන්නේ යන්න කියලා. හැබැයි රික් කියනවා එහෙම බෑ අපේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරුයි කියලා. ඒ වෙලාවේ ඩැරිල් කියන එහෙනම් මේ zombie ටික පාලමට උඩට ගෙනියන්න පාලම හයිය නැහැ කඩා වැටලා ගහගෙන යයි කියලා. හැබැයි රික් කියනවා අපි හදන්න ගත්තු පාලම මං සැක්‍රිෆයිස් කරන්නේ මම මේ zombie ලා වෙන පැත්තකට එක්කන් යන්නම් කියලා. කොහොම හරි රික් නවතින අශ්වයාගේ පිටේ නගිනවා රේන zombie ලා ටික වෙන පැත්තකට ගෙනියන්න. ඩැරිල් පිටත් වෙනවා රික්ට පරිස්සමෙන් ඒ වැඩේ කරන්න කියලා. අපිට වෙනවා ගේබ්‍රියල්ව දැන් ලෙහලා දාලා යාට කන්ට්‍රේ එක සීහි ඇවිල්ලා එයා එළියට ඇවිල්ලා යන්න හොයනවා යන්නේ. එයාගේ සාක්කුවේ ලෙටර් එකක් තියෙනවා. ඔයාට ගොඩක් දුර යන්න ඕන නම් එකතු වෙලා සහයෝගයෙන් යන්න. එහෙම නැත්නම් වේගෙන් යන්න ඕන නම් තනියම යන්න කියලා කොහේ හරි යන්න තියෙනවා. ඒ වෙලාවේ එයා කියනවා මම තෝරගන්නේ තනියම යන පාත් එක කියලා. ඒක තමයි ලියුමේ තියෙන්නේ. මම කියන අශ්වයාගේ පිටේ හිමින් හිමින් ඇලෙක්සැන්ඩ්‍රියා පැතර යන්න දැරලුත් වේගෙන් එනවා මෝටර් බයික් එකේ. ඒ අතරතුර රික් අශ්වයාගේ පිටේ zombie රංචුව එක පැත්තකට හිමින් හිමින් අරයි යන ගමන් ඉන්නේ. මේ වෙලාවේ කොහොම හරි අශ්වයා පිටේ එද්දි අර කොන්ක්‍රීට් තිබුණ හන්දියට එද්දි කොන්ක්‍රීට් කඩලා දාලා වගේ තිබුණ හන්දියට එද්දි වටෙන්ම zombie එනවා. අශ්වයා කලබල වෙලා අශ්වයා පොඩ්ඩක් පිටිපස්සට ඉස්සෙනවා. ඒ වෙලාවේ රික්ක වැටෙනවා. රික්ක වැටෙන්නේ අර කඩලා දාලා තිබුණ බිල්ඩින් එකේ කොන්ක්‍රීට් කම්බි කිහිපයක් උඩට. ඒ වෙලාවේ රික් එතන හිර වෙනවා. මොකද වටේම zombie එනවා. එයා ඇනිලා ඉන්න විදිහට එයාට නැගිට ගන්න බෑ. ටිකලක් යද්දී රික්ට එතන සිහි නැති වෙනවා. අපිට පෙන්නනවා එයා ඉන්න හන්දියට හැම පාරෙම zombie ලා ටික ටික ඇවිදගෙන එනවා කියලා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. ඉතින් අපි බලමු රික්ට ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඕගොල්ලන්ගේ මනස හරියටම සංසුන් කරන් ඕන ප්‍රශ්නෙට එකින් එක උත්තර හොයන්න ඕන උත්තරයක් ඔයාට හොයාගන්න පුළුවන්. මේ හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එක ගිහින් එන්නම්. ජය වේවා.